நாம் பல சந்தர்ப்பங்களில் ஒருவருடைய செயற்பாடு குறித்து பேசுகின்ற போது அந்த செயற்பாடு குறித்த நல்ல விடயங்களை தவிர்த்து தீய விடயங்கள் குறித்து பேசவே பழகி கொண்டிருக்கின்றோம். நாம் அந்த செயற்பாடு குறித்த நல்ல விடயங்களை பேசுவது மிகவும் அரிதாகவே காணப்படுகின்றது. ඒත් රජිත් ඒක එහෙම නෙවෙයි වෙන්න ඕනේ. මොකද පුද්ගලයෙක් ගත්තාම ඒ පුද්ගලයාගේ අදහස් වලට ගරු කරනවා වගේම ඒ අදහස් අගය කරන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි සමාජයේ යහපත් පුද්ගලයන් යහපත් සමාජයක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා පාලම වැඩසටහන. ஒரு மதத்தினை எடுத்துக்கொண்டால் அந்த மதத்தின் அடையாளங்களை வெளிப்படுத்துவதற்கு அல்லது அந்த அடையாளங்களை நிர்மாணிப்பதற்கு தொன்று தொற்று காலம் காலமாக மக்கள் முயன்று கொண்டுதான் வருகின்றார்கள். அது நடைபெற்று கொண்டுதான் இருக்கின்றது. எமது நாட்டை பொறுத்த மட்டிலும் பௌத்த மதத்தை எடுத்துக்கொண்டால் அல்லது பௌத்த அடையாளங்கள் குறித்து இயன்றளவான நிர்மாணிப்புகளும் வெளிப்படுத்தல்களும் காணக்கூடியதாக இருக்கின்றது. யம் கிசி ஆகமக அனன்யதாவே ரந்தா பௌத்தின்னே ஏ ஆகமே ஐதி ஆகமிக சங்கேத்தைய மத கீழ சமஹரக்காய விசுவாசக்கணும் ஏத் மே ஆகம்வல ஏ ஆகமட்ட அதால சங்கேத்தையட்ட கொச்சிரதுவட்ட கருகரணாது ஏதிஹா அவதானேன் பலனாது கீனகனம் டிகக் கெட்டலுவா ஏத் அபி மே விசேஷாங்கே பலலேன் வஸ்ர 2500க இதிஹாசயக் புரா மிரட்டே தேவு பௌத்தாகமிக சங்கேத ஸ்ரீலங்கையே அனன்யதாவே லோகேட பிரதர்ஷனி கர்ண தவத் எக் சாதகயக் එමෙන්ම බහුආගමික සහ බහුජාතික බහුසංස්කෘතික සමාජයක් අපට උරුම බැවින් රටේ විවිධ ප්‍රදේශවල අදාළ අනන්‍යතා සහිත ආගමික ස්ථාන දකින්න ලැබෙනවා. මේක මේ අලුත් දෙයක් නෙවෙයි. බෞද්ධ සංකේත හා අනිකුත් ආගමවල තම තමන්ගේ ආගමික සංකේත ප්‍රදර්ශනය කිරීම. මේ ආගමික සංකේතයක් තුලින් ඇති කරන්නේ බලන අයට මානසික සහනය. මෙවන් විට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල මහා මාර්ග අසල බෞද්ධ ප්‍රතිමා ඉදිකිරීම වැඩි ප්‍රවණතාවයක් දක්ින්නට ලැබෙනවා. බත්තරමුල්ල නගරයේ සිට කිලෝමීටර් 7ක් 8ක් පමණ වන සීමාව තුළ අපට දක්ින්නට ලැබෙන මේ ප්‍රතිමා ඊට කදිම උදාහරණයක් සපයනවා. නමුත් වෙනත් ආගම් අදහන බහුතරයක් විසෙන ප්‍රදේශවලත් තම ආගමික අනන්‍යතා සහිත සංකේත බහුලව ඉදවීම දක්ින්න පුළුවන්. එමෙන්ම ශබ්දවාහිනී උපකරණ වලින්ද ආගමික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථා මෙන්ම ඒ තුලින් විවිධ ගැටලු සහිත අවස්ථා ඇති වී තිබෙනවා. මෙතන ප්‍රධාන පාසලක් තියෙනවා සිද්ධාර්ථ මහාවිද්‍යාලය කියලා. එතකොට යන්නේ නැ ළමයි මෙතනට වැඳලා පාසලට යනවා. ගුරුවරු වැඳලා යනවා. උදේට රැකියාවල් වලට එන අය වැඳලා යනවා. සෑම දෙනාම මේට ගෞරවයක් කරනවා. ඒ ගමට ඇතුල් වෙනකොට ඒකලගේ හදපිරි ඒකලගේ අර තියෙන පවුඩු චේතනා අයින් වෙලා මේක දැක්කම අයින් වෙලා ඒකලන් කිරිසු චේතනාවෙන් ගමට ඇතුල් වෙන වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි ඇත්තට මේක හැදුවේ. මානසික සහනයක් වෙනුවෙන් ඉදියූ යම් දෙයක් වේ නම් එය ඉදිවිය යුත්තේ මානසික සහනය සමග අත්‍යන්තයෙන් බැඳුණු පරිසරයක් තුලයි. නමුත් අදවන විට අප රට තුල ඉදවන ආගමික සංකේත අදාළ ප්‍රමුඛ අවශ්‍යතාවය ඉටු කරනවාද යන්න ගැටලුවක්. විශේෂයෙන් බෞද්ධ සංස්කෘතියත් එක්ක පිළිම අපිට ආවේනික දෙයක් හැටියට අපේ සංස්කෘතියේ තියෙනවා. පිළිමයක් වගේ එකක් ආගමික සංකේතයක් හැටියට එනකොට ඒකෙන් අර ආගමික සමගිය ජාතිය එකමුතුකම ඇති වෙන්නේ නැතු ඒක බෙදීමට හේතු වෙනවා නම් ඒක පිළිතුරුනට වැඩි හොඳ නොපිළිතුරුයි. මොකද මේ මලුටු ප්‍රදේශෙත් මම දැකලා තියෙනවා අහලා තියෙනවා මේ පිළිම පිළිතුරුවන්න ගිහිල්ලා ගැටුම් ඇති වෙලා. ඒ නිසා නැති ආගමික ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. සහජීවනය නැති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඒ වගේ ආගමික සාස්ෘතික එකක් ගෙනාම ඒ දිහා බලාගෙන ඉඳලා ලැබෙන්න ඕන සාණයෝ ඒ දේ බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දේවල් ආරයින්ට ආම තියෙන කර්කශක ස්වභාවයත් එක්ක කොච්චර දුරට මනුස්සගේ හිත එකඟ කරගෙන එතන ඉන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඒක දිගින් දිගටම මම දකින දේ තමයි ගොඩක් මිනිස්සු මේක කරන්නේ තියෙන ප්‍රශ්න වහගන්න. ඒ කියන්නේ එක කුණු දාන තැනක කුණු දැමීම නවත්ත ගන්න එතන යම් කිසි පිළිමයක් ඉදි කරනවා. එහෙම නැත්නම් එතන පාරවල් වල තියෙන අර්බුදයක් නවත්ත ගන්න එතන තමන්ගේ ආගමික ශාස්ත්‍රවරයාව ගෙනල්ලා තියා ගන්න. පිදිය යුත්තන් පුදන්නට ඔවුන්ට ගෞරව කරන්නට
සමාජය හුරු කරවීම වෙනුවෙන් පරිසරය තුළ ආගමික සංකේත ඉදිකිරීමේ ප්‍රවණතාවයේ සුබවාදී කරුණක්. නමුත් මේ ප්‍රතිමා සුදුසු මෙන්ම නුසුදුසු ස්ථානවල ඉදිවීම නිසා එහි ගෞරවත්වයටත් හානි වෙන්න පුළුවන්. මේක තරගයක්. අනික් ආගම් වලින් කුරුසයක් තිබ්බම අපි තරගෙට එතන බුදු රූපයක් තියෙනවා. මෙතනින් ඇතිවෙන සාමයක් නෙවෙයි, වෛරයක්, ක්‍රෝධයක්. ඒ වගේ මේ දෙපැත්ත අතර ගැටුමක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ බුදු පිළිමය තියෙන එක වරදක් නෙවෙයි. චෛත්‍යයක් හදන එක වරදක් නෙවෙයි. ඒවා අපේ හැට පේන්න ඕන. ඒත් මේකේ පරමාර්ථය කුමක් සඳහාද අපි මේ බුද්ධ ප්‍රතිමාව තියන්නේ මෙතන කියන කාරණේ බලන්න ඕන. ඉතින් බෞද්ධ රටක් වෙච්ච පළියට ඉතින් බුදු පිළිම එක එක තැන්වල නිර්මාණය කරනවා කියන එක ගැන මම ඉතර පැහැදිලි වෙන්නේ නැහැ. මාස්කඩවල් ගාව, තැබෑරුම් ගාව, ඒක හන්දිවල එක එක විදිහට මිනිස්සු නිර්මාණය කරනවානේ මේ බුදු පිළිම. ඒ කියන්නේ මේ පස්පව් කියන එක අඳුරගන්නේ නැතුව පස්පව් කර කර බුදු පිළිම නිර්මාණය කරනවා. බුදුහාරු කියන්නේ ගැටුම් වලට විරුද්ධ කෙනෙක්, ගැටුම් අනුමත නොකළ කෙනෙක්, වෛරය ප්‍රතික්ෂේප කර කෙනෙක්. ඒ නිසා තරගයක් නැහැ මෙතන. තරගකාරීව කරන්න එපා. අගෝචර ස්ථානවල බුදු පිළිම තියන්න එපා. හැම වෙලේම බුදුහාඳුරු ඉන්න ඕන ඉතාමත්ම ගෞරවාන්විත ස්ථානය. දීර්ඝකාලීන සහජීවනයේ අවශ්‍යතාවය පවතින වර්තමානයේ සියලු ජාතිකයින් ආගමිකයින් තම ආගමික සංකේත පිහිටුවීමේදී ගරුත්වයෙන් මෙම සංකේතවලට සුදුසු ස්ථානයක පිහිටුවීම යුගයේ අවශ්‍යතාවයක්.